එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන ගෘහාශ්‍රිතව සුළු පරිමාණයේ නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අද සිට తాවකාලිකව අවසර ලබා දී ඇති බව ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ අප්‍රේල් මාස 12 වෙනි දින දක්වා මෙම අවසරය හිමිවන බවයි. ඒක දිගටම අපිට දුන්නත් ලොකු දෙයක්. ඉතින් මෙහෙම හොඳයි මේ අවස්ථාව දීපියක මේක දිගටම දෙන්න පුළුවන් අපිට හොඳ. ඇත්තටම සතුටේ රජෙන් මේ අවස්ථාව අපිට දී ගන්න දිගටම කරගන්න අවස්ථාව දෙනවා නම් මේ අතර උත්සව සමය ආරම්භීමත් සමග ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් විශාල වශයෙන් එළවලු තොග රැගෙන පැමිණියත් එම තොග මිලදී ගැනීමට වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බව දඹුල් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් පවසනවා. වට්ටක් රුපියල් 10ට වදින්න. ඒ ඒ ඉල්ලන්නේත් නෑ වට්ටක්. දැන් අරගෙන පොකොඩවල් මේ බලන්න. කින පොකොඩවල්. මොනගෙන? බතල ගෙනාවේ. ඉදරන්න බෑ. මේවා තමයි ඇමිදලා බලන්න ඕනේ. 10ක් අවන් යන්නේ නැවෙන්න කැලයි අවන් යන්නේ. ගොවියා ඉවරයි. ගොවියා කැලේ. देश බිත්තර හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පවසනවා. අද බිත්තර නෑ ගෙනල් 60 රුපියල් ගුණන්න බෑ. හංගල ගුණවොත් අල්ලනවා. රුපියල් 2කට ලක්ෂයක් කන්නව දඩ. ඒක හොඳයි ගුණන්නේ නෑ පාඩු ඉන්නේ. ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10ක් ඊයේ දින කොළඹ වරායට ළඟා වී ඇති අතර එම බිත්තර තොගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා සත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා. එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉදිරියේදීද මාසිකව බිත්තර ලක්ෂ 300 බැගින් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි. මේ ආනෙනික විතර කතන්දරය අපි තවදුරටත් ඉස්සරහට ගෙන යන්න දෙන්නේ නැහැ. මේක තනිකර පට්ටපල් ප්‍රෝඩාවක් මුං මේ සාක්කුව සල්ලි දාගන්න මේ ගියම ගහන්නේ. විතර පිළිබඳව ප්‍රශ්නයාවේ පාරිභෝගිකය. පාරිභෝගිකය පෝෂණ සම්බන්ධව. මන්ද පෝෂණ සම්බන්ධව. දුම් අම්මේ එහෙම තමයි කිව්වේ. දැන් මුං විතර කියලා දෙන්නේ කේක් හදන්නයි වණ්ඩු හදන්නයි අලපා හදන්නයි. අපි වක්කීමෙන් කියන්නේ ලංකාවේ සින්න සීලුම් බේකරීමියන්ට විතර මිල රුපියල් 35 දක්වා අඩු වෙන්න ඕන අනිවාර්යෙන් තව 70ක් යනකොට. ඒ අඩු වෙන හැටි ඉන්ධන මිලේ වාසියයි විතරල අඩු වීමයි ඇතුළුව පාන්හැර සීලුම් බේකර නිෂ්පාදනවල මිල පල්ලෙහා දානවා තව සතියක් ඇතුළත.